लोकन काई रासे सिला कोलो आए ऐतिन ऐतिन सिना ना दे मागे हदवत गहना रावे मागे बेगी तरावे असाओ सोयला අනිතින් අදාලට මං අරගෙන ආවේ ඊයේ දවසේ හවස් අරුව කොහමද ගෙවුනේ කියලා. ඔයාලා බලන්න අසයි කියලා හිතනවා. ඉතින් හස්බන්ඩ්යි ජෝටි පුතයි එකතු වෙලා පාර බෝල ගැහුවා. ඉතින් මාත් එතන නැලා ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ අපිට තියෙන ජෝටි වැඩක්. අපේ ගෙදර මේ දවස්වල වැස්ස හින්දා තනකොළ ටිකක් වැඩියෙන් ඇවිල්ලා තිබ්බා. ඉතින් අඩියෙන්ම ඒ ටික කපා ගන්න කියලා මේ විදිහ තනකොළ කපන මැෂින් එක ගෙනල්ලා ඒව අඩියටම ටික කපා ගත්තා. එතකොට හිමීට ලස්සනට ආයෙත් ඒ ටික අවා ගන්න පුළුවන්. ඔයාලා දන්නවනේ ඉතින් අපේ ඉන්න පැත්තේ ගොඩක් වැව් තියනවා කියලා. ඒක හින්දා මෙයාගේ අලුත් වැව් මාළු නම් අපේ පැත්තේ නිතරම එනවා. ඉතින් ඒ විදිහට වැව් මාළු තිකුණන්න ගියපු නිසා මම මේ වගේ මාළු හතර දෙනෙක් ඉන්න මාළු වැලකත් අරගත්තා. ඉතින් ඒකත් තියලා ඉවර වෙලා දැන් මේ හදන්නේ දොඩන් ටිකක් කඩාගෙන බීම එකක් හදාගන්න. ඉතින් තයි පොංගල්ලට මගේ අතේ ඇඳපු මෙහෙන්දි රට තාමත් ගිහිල්ලා නැහැ. ඒක ඉතින් ටිකක් අවශ්‍යයි. ඔයාලට ඉතින් මේ වීඩියෝ එකෙන් පේනවා ඇති තාමත් ඒ විදිහට මගේ අතේ ටික තියෙන හැටි. ඉතින් අපේ ගෙදර ගහෙන් මං කඩාගත්ත මේ විදිහට ලොකු ඇඹුල් දඩන් ටික මං පොතු රැහැගෙන රසම රස බීම එකක් හදාගන්නා. මේවා නම් ඉතින් ගොඩක් ඇඹුලයිනේ. ඒක හින්දා සීනි නම් චුට්ටක් වැඩියෙන් දාගන්න ඕනේ. ගොඩාක්ම ඉෂ තියන මේ දොඩන් වල නම් ඒක නිසා අපි තොන්දනාට ගෙඩි දෙකක් ඇති. ඉතින් ඔය විදිහට ඒ ටික කපලා මෙන්න මේ විදිහට මං අතින්ම මිරික ගන්නවා. ඒ දොඩන් ඉදෙන්නත් ලං වෙලා තිබුණ නිසා පොත ඉක්මනට තැලෙනවා. ඒක නිසා මං ගොඩාක් ඒක මිරිකන්න ගියේ නෑ. අවසාන ටිකක් ඇටනොත් එහෙම වීම එක තਿੱත් වෙයි කියලා. ඒක නිසා ඔය විදිහට අරගෙන ඒකට සීනි දාලා වතුර දාලා ලුණු චුට්ටකුත් දාලා කලං කරගන්නවා. ඇත්තටම මේ දොඩම් ගහේ නම් නිතරම වගේ දොඩම් තියෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට කඩෙන්නම් ගන්නවා අඩුයි. හැබැයි පැණි දොඩම් ගහ නම් අපේ මැරුණා. මොකක් වෙලාද දන්නේ නැහැ. එකපාරක් ඒ ගහ පිරෙන්නම පැණි දොඩම් හැදෙනවා. ඊට පස්සේ සැරේ ඒ ගහ මැරුණා. හැබැයි ඉතින් දොඩම් දෙහි ගස් එහෙම එකපාරටම මැරෙනවා කියලා අපේ තාත්තා කිව්වා. ඉතින් කොහොම හරි දැන් අපිට තියෙන ඔය ඇඹුල් දොඩම් ගහ විතරයි. ඉතින් හස්බන්ඩ් තනකොළ ටික කපනකම් මං ආවරයට කැම ලෑස්ති කරන්න. මං අද රෑට රොටි හදන්න කියලා තමයි හිතානෙන්නේ. ඉතින් ඒකට අද මං ජෝට වෙනසක් කරන්න හිතුවා. අපි වෙනදට කන පොල් රොටි චුට්ටක් හයියක తీරනේ කන්නේ. ඉතින් අද මට හිතුණා ටිකක් සොෆ්ට් එකට රොටි ටික හදා ගන්න ඕනේ කියලා. ඒ නිසා මං සීනි ටිකක් දාලා උණු වතුර චුට්ටකුත් දාලා කලවම් කරලා ඒකට ඊස්ට් ටිකක් දාගත්තා. ඊට පස්සේ රොටි එක ටිකක් පිපෙන්න තියාගන්නවා. එතකොට නිකන් රොටි එක ඇතුළ පංචි වගේ හරිම සොෆ්ට් කන්න ආසයි හිතෙනවා. ඒක හින්දා මං මේ විදිහට ඒක පිපෙන්න තියලා ඉවරලා පිටි ටිකක් දාගෙන ना पोल चुट्टा गागत्ता इतिंग ओयाला गोडक्काय मगेन अहना यूट्यूब चैनल लाक हदागन्ने कोहमद कियला ඇත්තටම හදනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඊමේල් එකක් හදලා අපි ඒකෙන් YouTube එකට ලොග් වෙනවානේ. ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඔයාලගේ channel එකට දාන නම දාලා අලුත් account එකක් හදාගෙන ඒකෙන් YouTube එකට ලොග් වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ videos upload කරන්න. ඔයාලට ඔය දැන් සාමාන්‍යයෙන් YouTube බලන account එකෙන්ම උනත් පුළුවන් videos upload කරන්න. හැබැයි ඉතින් channel එකක් වුණාම ඉතින් ඒකට ලස්සන නමක් එහෙම තියෙන්න බෑ. ඒ නම දාලා ඒ විදිහට account එකක් හදාගන්න. ඉතින් YouTube එකට videos upload කරපු ගමන්ම ඔයාලට පුංචිවත් income එකක් ගන්න බෑ. මොකද දන්නාද හේතුව? ඒකට ඕනේ subscribers ලා 1000ක් සහ
watch hours 4000ක් මේ watch hours කියන්නේ කට්ටිය දැන් බලන ඉන්නනේ අපේ videos එයාලා පැය 4000ක් අපේ videos බලලා තියෙන්න ඕනේ ඒ දෙකම complete වුණාම තමයි register වෙනවා කියන්නේ අපි monetize කරනවා කියලා තමයි ඒකට කියන්නේ අපි සාමාන්‍යයෙන් register වෙනවා වගේ එකක් තමයි ඒකෙ වෙන්නේ එතකොට තමයි YouTube ආයතනය අපිව register කරගන්නේ ඒ නැත්තම් monetize කරගන්නේ इतने यूट्यूब के अने हरीम इवसी में करना ना दया मुखद मेक मेहम बिजनेस अने मुदल हम करना हितागन यूट्यूब एना टीका कल्याण इपावेना इतना एवडे इपा करगन पुलवा हिंग इवसी में मीट वीडियो अवृत्त मेम कंप्लीट करगन ओने इतम करो अनिवार सार्थक यूट्यूब चानल पटांगण पुलवा इतें अपे मे चैनल हस्बैंड तमाय हेतुए इतें मंग पुलवांग इतिहट यदावसल वीडियो दागने गिया दैन नांग एडिट कराने हिम हम देम कराने या इतें ये विधिहट तमाय अपित मे चैनल करगेन आवे इतें वयालत पटांगान आसावें इन्ना नां पराकु कराने तो वीडियो दाला वयालक वेटे लसंट करगेन यान्ना हमोटम मां विश करना लसन सार्थक यूट्यूब चैनल कराना पुलवांग एन्न कियला आसावें ना तर तर होना इतें कथावें कथावें मम वेड गोड़कर चोटि मल्लासेकुत्तुआ एवगेम कैम हदन देवलो लास्ति करगत्त इतें अद मम पोक करीकक हदन्ने अन्ने इतें तेल चुट्टक लिपे तीयला इंगुड़ सुतुलुनु टिकक तमाय तलल मम्मे दागत्ते पोखरेकना हदन रेसीपी गोड़ा तेना गोड़ा कल पाटट हतना इतिंगेक विधि हट कली सीसन एन तेल हतना इतिंग ये वर्ग गोड़ तेना अत मंग मे हदने एक विधि इत मंग विधि हट तेलट मिरीका एक रन पाट विनका तेल इवरवेला वतरिका दागण ईट पश्चिता मंग एक तुनप वरगट दागण मम्मेतर मुलिम दागा गेतर हदागत तुनपहाटिका इतने मम्मेवागे मसर्ग हतन कट करी पउडर तहना कड़ेगा मस करी पउडर इतना तुनपहार मुखद रसकार इतवा मे होतीगेक रसवेना उकना इतम दाल गम्मी डिस्कोट लुनकोट ये देवल तुखम दाल ओयती हट मे होतीगे रत्ना कलवंकर इट पश्चिताई मम्मी इकट करपेवाड़े ओयाला गोड़ा मगे वीडियोस दी मेटिकोसिया इतिंगे मेटिकोसिया अम्मलागे तरने इतिंग अपिट मे अत्ते मेटिकोसिया हदनाइट मत इतिंग तात कोसिये मे तीन वेलंडे कोटस गाविंग लिपाक हदल तिन्ना इतने टीका लसन कल्ला तिन्ना मुखद मंग गोड़ा कासाई मेटिकोसिया इतिंग ये विधि हट तमाइ अपि मेतन लिपाक हदल इवरेला ये पत्ते चुट्टा लसन ओयाला गोडक्काय मट की याति भांग गेदर पिटिवास पैत्तटिका पेन्नाना ए पैत्त लसनाय कियला इतिंग एहे तियेन्ने कुंबुराय अलाय ओय टिका तमाय तियेन्ने मे तियेन्ने कुसियेन एलियट एनकोट तियेन कोटस इतिंग एतन तमाय अपि मे विदिहट लैली टिकक एहेम गहला चोटी मेसे अत्ताला कैम कन्न तनकोत हदागत्ते मोकद मेटिकोसियक् वगे हदुवना एक अतुल गोडक् इडम तियेन्न पुलुवन अपे वत्ते इडम दिहिंद ए निसा मे विदिह अत्तटम इतना लिपत हो इतना पेहदील पेना कलुरा एक निशाऊम हरिम आसहितना इतने ये विधिमा अब गेदर वीट बस तीन ऐतिंग अत्ते तन कोलटिक ओक्कोम कपला एटिक अतुगाल दाला हस्बैंड उत्ता मट उदाव करन्न इतिंग एहागे वा या रोटी टिक हदन्नं मट पोक्कारिक गेन बलन्न केला इतिंग अपि देन्नम एकतु वेला टक टक गाला मे वेट टिक इवर करगत्ता
ඉතින් ගොඩක් අය මගෙන් අහනවා මෙන්න මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කොහෙන්ද ගත්තේ කියලා. ඇත්තටම මම මේවා ගත්තේ ඒවා නෙමෙයි, මම අඳුරන අයගෙන් මට ලැබිච්ච ඒවා. ඉතින් ඒ වගේ පොඩි අතු කෑල්ලක් තිබ්බත් ඇති අපිට පැල ගොඩාක් හදාගන්න. එහෙම තමයි මම මේ පැල හදාගත්තේ. හැබැයි ඉතින් දැන් නම් මල් පැල විකුණන්න තියෙන තැන්වල මේ වගේ ඒවා ගොඩක් විකුණන්න ඇති. මොකද මම නම් ගොඩ දවසකින් පැල තවානකට යන්නත් බැරි වුණා. ඉතින් තාම ගොඩක් වහිනානේ. ගොඩක් වැස්ස තිබ්බහමත් මල් පැල නරක් වෙනවා. ඒක නිසා වැස්ස චුට්ටක් අඩු වෙනකන් තමයි මම ඉන්නේ මල් පැල ටිකක් ගෙනල්ලා හදාගන්න. ඇත්තටම මේ ලිප් දෙකක් තියෙන එක අවාසි. මොකද දන්නවද, ඉතින් එක ලිපකට විතරයිනේ අපිට ගින්දර දාන්න ඕනේ. අනිත් එකේ මොනාහරි හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු කොට රත් වෙන්නේ නැහැ. ඔය විදියට අපි රොටි තටිය තියා තිබුණ හින්දා හිමීට හිමීට රොටි ටිකත් පිච්චුණා. ඊට පස්සේ අපි ලිප් දෙක මාරු කරගත්තා. මොකද පෝක්කාරී එක හිඳෙන්න ඇවිල්ලා තිබ්බේ. ඒක හැමමම මද ගින්දරේ තියන්න කියලා අපි අනිත් පැත්තේ ලිපට තියලා රොටි තටිය ගත්තා අනිත් ලිපට. ඉතින් ඔයාලට පේනවා ඇති මේකත් හොඳට ඉදිලා තියෙනවා. ඉතින් වතුර ටික වගේ ඒකේ හොදි ටික හිඳුරහම තමයි ඒකේ පාට එහෙම ගොඩක් ලස්සන වෙලා ටිකක් උකු පාටට එන්නේ. ඒ හින්දා තමයි අපි මද ගින්දරේ තියලා තිබ්බේ. ඉතින් ඔයාලා අපේ වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඒ ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා ආදරෙන් මතක් කරන්න. ඉතින් වීඩියෝස් එන්නේ නැහැ කියන අයට තමයි මම මේ වැඩේ කිව්වේ. ඔයාලට මග නොහැර වීඩියෝස් බලන්න ඕන නම් ඒ බෙල් අයිකන් එක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔන්න මට ආයෙ කමෙන්ට්ස් දාන්න එපා. අනේ අක්කේ වීඩියෝස් එන්නේ නැහනේ, අහම්බෙන් තමයි හම්බෙන්නේ කියලා. ඉතින් channel එකට ඇවිල්ලා බලන්නත් පුළුවන්. ඒ අර මං කියපු වැඩේ කරත් අනිවාර්යයෙන්ම වීඩියෝස් ඔයාලට ලැබෙනවා. ඔන්න ඉතින් අපේ පොල් රොටි ටිකයි පෝක් කරි එකයි හරියි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔය විදිහට තමයි අපේ එදා හවස ගත වෙලා ගියේ. ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට්ස් පහලින් දාන්න. මොකද මං ඒවා ආසාවෙන් බලාගෙන ඉන්නා. හැමෝටම කොහොම හරි මම රිප්ලයිත් කරනවා. එහෙනම් ඉතින් තවත් ලස්සනම වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. හැමෝම ගොඩාක් පරිස්සමින් ඉන්න, ගොඩාක් ආදරේ ඔයාලා හැමෝටම.